නේතෝ උතුම් රත්තා ගමිමි හරි කැමති මුලින් අකමැති බය වුණා. මොකද හිතෙන්නේ මේ රස්සාව ගැනද? සතුරු වෙනවා ජහල ඔක්කොම ගෙරුවා. මරණය හයි වෙලා තිබුණා. ඔළුවට විතරක් බෙහෙත් නොගිහිල්ලා මොලේ සෞතු වෙලා. අයිබෝවන් අද එන්නේ අපි හැමෝම අන්තිමට යන තැනට. ඒ තමයි මරණය. ඒ මරණය කියන්නේ ජීවිතයේ එක් පැතිකඩක් වගේම අපි හැමෝටම උරුමෙන් දෙයක්. ඉතින් උදාරලොක් හිතුවා අලුත් දෙයක් ඔබට දෙන්න ඕනි කියලා. මට ආරංචියක් ආවා රංගමාලශාලාවේ අයිතිකාරයා. රංගමාලශාලාව කරංගන ආදරණීය අපේ අයියන්නේ හොඳටම බය වෙලා කියලා. ඒක ඇත්ත නැත්ත හොයාගෙන තමයි අද මම රංගමාල් ශාලාව හොයාගෙන ආවේ. අයිබෝන්. අයිබෝන්. කොහොම ජීවිතේ? ජීවිතේ ඉතින් වරදක් නැහැ. ඔන්න හේ කරගෙන යනවා ඉතින්. අදත් එද්දි වැඩක් තිබ්බා. ආ. සූදානම් ගෙනියන්න තාම ආවේ නැහැ. තාම නැහැ. ඉතින් කොහොමද ජීවිතේ ඉතින් භයංකාර ජීවිතයක් තියෙන්නේ නැති? ඔව්. ඉතින් නම කොහොමද? මගේ නම බර්නාඩ්. කේවි බර්නාඩ්. කවි බෙනටි පාසල් ගියා. ඔව් ඉස්කෝලේ ගියා. අවුරුදු කීයක්? මම ගියා 8 වසරට වෙනකන් ගියා. 8 වසරට ගිහිල්ලා ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ නැවතුණා. අපිට ආර්ථිකේ බොහොම අමාරුයි. අපේ තාත්තා CTB එකේ වැඩ කෙරුවේ. අපිව දාලා ගිහිල්ලා තිබුණා. පව අම්මා තමයි අපිව පෝෂණය කෙරුවා. අම්මට බැරි වුණා එපාර. ඊට පස්සේ කොහමද මල්ශාලාවක් පටන් ගන්න ඕනේ එම්බම් කරන්න ඕනේ මිනිස්සුගේ ලේ දකින්න ඕනේ කියලා හිතුනේ කොහොමද එකපාරටම? ඉස්සෙල්ලා මම ගියා මල්ශාලාවක මේ කම්කරු වැඩට. හ්ම්. ගිහිල්ලා වැඩ කරන අතරට ඒ බාසුන් නැහැලා කියන එපා සාමාන්‍යයෙන් ඉතින් අපිට කැටක උණු කියලා අපිට ඒක මේ වුනේ නැහැ. බයක් උනේ නැහැ. ඒ මොකද බය වෙන්නේ නැත්තේ? දැන් අද සමාජයේ බය වෙන හොල්මන් දකින්න ඕනේ ඉතින්. ඉතින් අර අපේ හැකියාවත් එක්ක අපිට ඒක ඉදිරියට ආවා. ඒ පාරේ කපාරටම අපිට ඒ බාසුන් නැහැල කියන පොඩ්ඩක් අප්සෙට් එයා වැඩ කරපු අය අප්සෙට් උනන් පස්සේ ගෙවල් වලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න සොයන්න කින්ද බන්ද කියලා. ඉතින් අපි ඒ තත්ත්වෙන් එහෙම කරගෙන ගිය අවුරුදු ගාන. ඉතින් 2000 කී වගේ එතකොට 2000 වගේ තමයි මම ගියේ. 2000 වගේ අවුරුද්දේ තමයි මල්ශාලාව එතකොට පටන් ගන්න මල්ශාලාවක් කරන්න ඕනි කියලා මතයක් තිබුණා. නෑ 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 එහෙම නෙවෙයි අපි 2000 වගේ තමයි මං සම්පකර මල්ශාලාවේ වැඩ දෙකේ. ඊට පස්සේ කීයද වගේ Tamanට කියලා දෙයක්? ඒ කියන්නේ මුලින්ම කවදද කැපුවේ? මුලින්ම එම්බම්මයක් කරේ කවද? එම්බම්මයක් කරුවේ ඒ වකවානුවේම තමයි. 2000 වගේ. ඔව් 2000 වගේ තමයි. එදා මුකුත් බයක් චකිතයක් තිබ්බේ නැහැ. බය තිබුණේ මේකයි මේක නරක වේවි කියලා බයක් තිබුණේ. නැතුව මේ හොල්මණක් කියේම කියලා බය වුණේ නැහැ. ඒක නෙමෙයි තිබුණේ බය තිබුණේ නරක වේවි කියලා බය තිබුණේ. ඒ 2010 ආරම්භ කරා ආරම්භ කරුවේ මං කපපු මරණයක් ඉස්සෙල්ලම. ඒ කියන්නේ කපපු මරණයක් කියන්නේ හදිසි මරණය. ඒ කියන්නේ කපල කොටලා මරලා දාපේවා. නෑ 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 ස්පිතාලෙන් කපපු මරණය. ස්පිතාලේ පරීක්ෂණ වලට කපපු මරණයක් තමයි මම. එතකොට මම වැඩ කරුවේ සම්පකාර වැඩ කරන අතරට මට ගියම් මහත්තල කැමති මම පුරුදු කරලා කඩේ නවත්තක. ඒකෙන් මට කිව්වා මේ මහමෝතර ප්‍රනාන්දු මල් ශාලාව තිබුණා. ඒකට ගිහිල්ලා මට කිව්වා වැඩක් තියෙයි කල්ෙන්නේ කියලා. එහෙම ගිහිල්ලා මම කල්ලෙනෝ අර වැඩ ගන්න අතරට ජීම් මහත්තයා අර පොඩි තල්ලුවක් දෙනෝ වගේ මාව තියාගන්න පුරුදු කළා. එහෙම ඒ කාලේ අර මල්ශාලාවල වැඩ කරන කට්ටිය නැති නිසා පුරුදු කළා තියාගෙන උසා ගන්න. ඔව්. එතකොට එකපාරටම රංග කියලා මල්ශාලාවක් ආරම්භ කරන්න කොයි කාලේ වගේද මතක ඇති? 2012. 2012. ඔව්. එතකන් අපි එක එක තැන්වල වැඩ කරා. වැඩ කෙරුවා. එතකොට මම අහන්න කැමති ඒ 2012 කියන්නේ අවුරුදු කෙලින්ම 12 2010 ආරම්භ වෙනවා 2012 වෙනකන් අවුරුදු 12ක කාලයක් අපේ ජීවිතත් එක්ක සටන් වදිනවා සෙල්ලම් කරනවා ඇත්තටම බය වෙලා එහෙම තියනවාද බය වෙලා නැහැ බය වෙච්ච එකම එකක් වුණා ඒ පාර මම පුරුදු වෙලා වැඩ කරන්න ගත්තා සම්පකාර කොහමද එදා මොකද වුනේ එදා නෙවෙයි ටික කාලයක් වැඩ කරගෙන යනකොට එක මරණකට ගහලා ඔක්කොම ගෙරුවා
මරණය හයි වෙලා තිබුණා. ඔළුවට විතරක් බෙහෙත් නොගිහිල්ලා මොලේ සෞතු වෙලා තිබුණා. මොලේ විතරයි සෞතු වෙලා තිබුණේ. අනිත් ඔක්කොම මරණ හොඳට තිබුණා. පාරේ ඉතින් කරන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට කිව්වා මෙහෙමයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඉක්මනට මේක අවසන් කටයුතු කරන්න කියලා. ඊට පස්සේ මරණ ගෙනියනවානේ. දැන් වාහන තියෙනවා. දැන් දෙවුණුවට ඇවිල්ලා තියෙනවා. ඔව්. එතකොට බය වෙලා එහෙම කිව්වා හොල්මන් දැකලා වගේ. හොල්මන් දැකලා නෙවෙයි සමහර වෙලාවට මේ යන වාහනේ මේ කැඩෙන ස්වභාවයක් තියෙනවා. කැඩෙන ස්වභාවය. කැඩෙන ස්වභාවයක් තියෙනවා. එහෙම වුණා මේ මෑතකත් මට. දැන් මාස 8කට විතර උඩදී. ඒ කියන්නේ ඒ ආත්මයක් කියලාද මේ කියන්නේ? එහෙම තමයි ඉතින් අර. එතකොට එම්බාම් කරන වෙලාවට මොකුත් ඇඟපතර නිකන් දැනෙනවා දැනෙනවා වගේ ගතියක් එන්නේ නැද්ද? එහෙම නැහැ. නිකම් දැන් හුරු වෙච්ච නිසා නෙමෙයි. එහෙම නෙමෙයි. එහෙම ආනෝ නෙමෙයි. ඔව්. හුරු වෙන්න කලින් පවා නිකම් බය ගතියක්. බයක් ගතියක් නැහැ අපිට දැනුනේ. කිසිම බයක් නැහැ. නැහැ බයක් නැtei කියන්නේ මේකයි අපිට අපේ තියෙන්නේ අපි බලන්නේ නිතරම අපි මේකෙන් මේක පුරුදු වෙලා අපි ඉදිරියට යන්නනේ. ඒක තමයි. පුරුදු වෙන්න කලින්වත් මොකක්වත් තිබෙන්නේ නැහැ. එහෙම නැහැ. කැතක් බයක් නැත්තම් මේ රස්සාව කරන්න පුළුවන්. කැතයි බයයි කියන දේ තමයි තියෙන්නේ. තියෙන්නේ පළවෙනි හේතුව. කැතයි බයයි නැත්තම් මේ රස්සාව. එතකොට හොල්මන් කියලා જાතියක් ඉන්නවද? තියෙනවා. නැත්තේ නැහැ. හම්බෙලා තියෙනවා. හම්බ වෙලා එහෙමට නැහැ. අර බගේ සිදුවීම් වෙනවා හිටපු. ඒ කියන්නේ හොඳට මතක වෙච්ච සිදුවීමක් මොකද තියෙන්නේ? මතක සිදුවීම කියන්නේ අපි දවසක් ගියා වැඩකට. අපි ගියේ ඌරල. මෙතනින් ගියේ හරියට 12 විතර වෙලා යනකොට කඩෙන් යනකොට ඉහිල්ල ටික දුරක් යනකොට හරියට තුම්බන් හන්දිය නැවතුන. නැවතිලා එපාර යන් ස්ටාර්ට් එකට එනවා නැවතින. ඔහොම එපාර තල්ලු කරලා ස්ටාර්ට් කරගත්තා. ආපහු ගිහිල් නැවතුණා. තවත් ටිකක් දුර යනකොට ආයි තුම්බන් හන්දියකට ගිහින්. තුම්බන් හන්දිය වල විතරයි නැවතින්නේ. ඔව් නැවතින්. ඒ පාර නැවතිලා ආයි නැවතුණා වඳුරම හන්දිය හරියට. අන්දරම හන්දියෙත් එපාර පොඩ්ඩක් තල්ලු කරපු ගමන් ස්ටාර්ට් වුණා. ඒ පාර ගියා. පාර ඌරල පැත්තට ගිහිල්ලා කට නිල්ලල් ඉස්මාවතට අරවල යනකොට ඒකේ හැදලා ටිකක් දුර යනකොට කන්දක් අහුවෙනවා. කන්ද හරියට තුම්මන් හන්දියේදී ආයෙ නැවතුණා. හොල්මන් කියලා දෙයක් තියෙනව සමාජෙ. තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. පිළිගන්නේ නැහැ ඉතින් අපි මේ රස්තාව කරා ගන්න ඕනේ. නැත්නම් ඒක පැතිකඩකින් පිළිගන්නේ නැහැ. නැත්නම් ඇත්තටම හොල්මන් කියලා ජාතියක් තියෙනවා. තියෙනවා. එතකොට මම අහන්න කැමති ඔය එම්බම් කරනකොට අහුවෙලා තියෙනවද ওই මරපුව එහෙම? ඕ. ඒ වගේ මතකයක්. ඕ මේ මෑතක නෙවෙයි දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. පිහියෙන් ඇනලා ගෑනලා මේ දූෂණය කරලා මරපු එක පුත්තේ මටගෙන. ආ දූෂණය කරලා මරලා. ඔව්. එතකොට ඒ වෙලාවට කිසිම හැඟීමක් එන්නේ නැහැ. එහෙම නෑ මම දකිනවා සමහරක් මාධ්‍ය තුල තියෙනවා සුරූපී කාන්තාවන් නම එම්බම් කියලා නේ ලිංගික වැසෙන જાතියක් තනවල ලෝකේ පුරා ලංකා පුරාවට තියෙනවා. එහෙම හැංගීමක් එන්නේ නැහැ අපිට. එන්නේ ඒ සමහර පිරිසක් ඉන්නවා. ඒ සමහර පිරිසක් ඉන්නවා. එතකොට ඒ කාන්තාව දකිනකොට කිසිම රාගයක් එහෙම හැංගීමක් එන්නේ නැහැ. පව් කියලා අපිට හිතෙන්නේ තින් මෙහෙම තරුණ ජීවිත මෙහෙම වෙන එක. එච්චරද මතගති කාලෙක දූෂණ කේස් එකක් එක්ක සම්බන්ධ මරණය. එල්ලිච්ච නම් හුඟක් ගෙනෙල්ලා තියෙනවා. දැන් එතකොට අවුරුදු 20කට ආසන්නයි නේද? අවුරුදු 20ක්. 2020ට මේ ජීවිතයේ මේ රස්සාවට අවුරුදු 20ක්. කොහොමද මේ පෙට්ටියක හදාගන්න එකපාරට පුරුදුනේ? දැන් වැඩ කරන් හිටියා කියලා කිව්වනේ සමුපකාර ශේෂ්ත්‍රේ. ඔව්. ඒකෙදි තමයි අපි පුරුදුනේ මේව කරන්න. අපි නිකන් ඉන්න වෙලාවට අපිට මුදලක් ගෙවන මේ පෙට්ටියක් කුෂන් පාට දාලා කුෂන් කරලා ඔක්කොම කරුවා රුපියල් 75ක. 2002 2000 2000 වර්ෂේ. රුපියල් 75ක් ගෙවන. අද කොහමද ලැබෙන්නේ පෙට්ටිය? අද සාමාන්‍යයෙන් පෙට්ටියක් අපිට කුෂන් කරුවාම සමහර කඩවල ගෙවන්නේ නැහැ ඉතින්. අර මූලික පඩියක් ගෙවනවා. හ්ම්. ඒක හින්ද ඉතින් ගෙවන්නේ නැහැ. දැන් එම්බම් දැන් අපි සමූපකාර හරි මොනෝ හරි එකක එම්බම් එකට යනවා. ඔව්. කීයක් ගෙවනවද? දෛනික මුදල්. අපිට දැනට ගෙවනෝ පුද්ගලික කඩවල නම් රුපියල් සාමාන්‍යයෙන් නෝමල් වැඩක් කරුවොත් රුපියල් 2000ක් 2500ක් පොතලයක් එහෙම දෙනවා. දෙනවා. සමහර කට්ටිය දෙනවා සමහර කට්ටිය. එතකොට එතකොට මට සැකයක් ඇති වෙනවා බය නැති වෙන්නේ බෝතලේ නිසාදවත් කියලා. අපි උතර මරණයක් කපන්න කලින් බොනවා. එහෙම නැහැ. මම නම් බොන්නේ නැහැ. බීම අඩුයි හදිසියෙන් බොනවා. අතෝ බීමට අපි එලවන්න මගේ ගුරුනාත කියලා දෙන බොන්න එපා කියලා.
බොන්නපා කියලා තියෙනවා. ඔව්. වැඩේ කරනකොට බොන්නපා වැඩේ ගුරුනම් පස්සේ බීලා ගෙදර හිටියා ප්‍රශ්නයක් නැහැ කියලා. අතර මේ ඉන්නේ මරණේ මොකක් කළාද මේ මැරලා තියෙන්නේ? මේ සාමාන්‍යයෙන් ඒ වුණාට මං එද්දි කෙල්ලෙක් නේ මෙතන හිටියේ. ඒක තමයි සාමාන්‍යයෙන් මේ අය කාලයක් ළඩවල ඉඳලා. හ්ම්. ඒ කෙල්ලෙක් ළඩවල මැරලා තියෙන්නේ. ඔව්. එතකොට කුණු වෙච්ච එහෙම ළඩුව එහෙම එනවද මෙතන? එනවා. හැංගේ හයියක් තියනවා කරන්න. ජීවිත කතාවේ මරණයත් එක්කනේ ගෙවෙන්නේ. ඔව්. ඇත්තම මරණයත් එක්ක ගත කරන ඔබට මොකද හිතෙන්නේ මේ ජීවිතය ගැන? සාමාන්‍යයෙන් අපි මොනවද මේ කරන්නේ? අපි කොහොමද රටේ ජීවත් වෙන්නේ කියලා ඒ පැත්ත තමයි නිතරම හිතෙන්නේ. අපි ගහ බැන ගන්නවා, රණ්ඩු වෙනවා. අන්තිමට අපිට වෙන්නේ මොකද්ද මේ ටික නේදයි කියලා තමයි. එතකොට සමහරක් පෙරස් හඬපට නිසා මේ ජීවිතේ දැන් මේ ලංකාවේ හඬපට නිසා ඒ කියන්නේ ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. සමහරක් පිරිස් ලිංගික හැසිරෙන වීඩියෝ සමාජ ජාලාවලට ගිහිල්ලා ජීවිතේ නැති කරගන්නවා. ඔව්. ඉතින් කොහොම ගියත් අන්තිමට එන්න ඕන මේ තැන. මේ තැනට තමයි අන්තිම එන්නේ. අපි මොන විදියට හිටියත් මොන තේස්ත්‍රේ අපි රස්සාවල් කෙරුවත් ජනාධිපති වෙලේ හිටියත් අන්තිමට මේ තත්ත්වයට තමයි අපි කවුරුත්පත් වෙන්නේ. කවුරුත්පත් වෙන්නේ මෙතෙන්ට තමයි අවසානේ තැන. අවසානේ එන්නේ. එතකොට පෙට්ටිවල ගණන් එක්ක මනුස්ස ගමේ ගණන් එහෙම තියනවා දන්තිම වතාවට තියෙනවා. නෑ නෑ පෙට්ටිවල ගණන් තියෙනවනේ 25000යි 30000යි ලක්ෂයයි ලක්ෂ 5යි කියන. ඔව් එහෙම. එහෙම තියෙද්දි ඒ මනුස්සයා ඒතරම් මාකට් වෙන්නේ කොහොමද? ඒ ඉතින් Tamange මුදලත් එක්කනේ කියන්නේ. ඒකනේ. නැතුව වෙනසක් කරන්න නෑ පෙට්ටි එහෙම දෙල ඒ කියන්නේ ලක්ෂ 5ක් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් එහෙමයි. ඔව් ඔව් එහෙමයි. එතකොට මේක වටින කමක් නෑ. වටින කමක් නෑ අත්තමයි කියන්නේ එකම ලීයෙන් තමයි මේ ලංකාව පුරාම ගහන්න පෙට්ටි. ඒ වුණාට අර පොඩි මිනිහට වැඩ නෑ එහෙමයි. ඕ එහෙමයි. මොකද ලොකු බ්‍රෑන්ඩඩ් මල්ජාලා තියෙනවනේ ලක්ෂ 5 දීලා මිනිස්සු පෙට්ටිය ගන්නවා. පෙට්ටිය ගන්නවන්නේ ඒක. ඉතින් මේ පෙට්ටියත් ඒ ගානම් මීට අඩුවෙන් දෙන්න පුළුවා. දෙන්න පුළුවන්. දැන් මේ පෙට්ටියක් සමන්න ගියක් විතරනවද? සාමාන්‍යයෙන් මම සම්පූර්ණින් සර්විස් එක ඔක්කොම ඉවර කරලා දෙනවා මේ සාමාන්‍යයෙන් 25000කට වගේ. අපිට ආරංචි වෙන අපුරු සිදුවීමක්. ඔව්. ඒ සිදුවීම නිසාම තමයි ඔබතුමා හොයාගෙන අපි එන්නේ හදිසියෙම. ඔව්. ගොඩක් බය වෙලා මේ රංගමල් ශාලාවේ ඇතුළත හොල්මන් තියෙනවා කියලා කතාවක් තියෙනවා. එහෙම පොඩි මේකක් තිබුණා මට එක දවසක්. මම ඉතින් ප්‍රසිද්ධ කෙරුවේ නැහැ. අර මිනිස්සු බය වෙයි කියලා මතේට. එතකොට අර කිව්වා මම එද්දිම කිව්වා 14 කෙල්ලෙක් මම එම්බාම් කරා කපල කොටල ඝාතනය කරපු දූෂණය කරපු. ඔව්. එදා මොකද උනේ? ඒක තමයි ඉතින් මං ඉතින් වැඩිය මේක ප්‍රසිද්ධ කරුවේ නැහැ ඉතින්. ඒක පේනවා. ඔව් පොඩ්ඩක් නිකන් අපිට පොඩි දැනීමක් තියෙනවා. ඒ කියන්නේ බඩු එහාට මෙහාට යනවා. ඔව් පොඩි මේකක් තියෙනවා. එච්චරයි පොඩි මේ දැනීමක් තියෙනවා. අර බය වෙන්නේ නැති නිසා වැඩේ කරනවා. අපි වැඩ ගන්නවන්නේ ඒක. එතකොට මරණ තනි වෙලානේ අනිත් එක. මරණ තනි වෙනවාම මේ ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නේ තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ මරණය තනි වෙනවා කියන්නේ? තනි වෙනේ කියන්නේ ඉතින් කාත් කරුවක් නැහනේ දැන්. ට්‍රැකට මරලා දැම්මන් පස්සේ කරුවක් නැහනේ. ගෙවල් වල නම් එහෙම නෙවෙයිනේ. ස්පිතාලෙක නම් මෝචරි හැරි ගිහින් දාලා මෝචරි කට්ටි ඉන්නෝනේ. මෝචරි කට්ටි නිසාත් මරණයක් තනි වුණාම ඒක හොල්මනක්. ඒක හොල්මන් වෙනවා ටිකක් අර. ටිකක් නෙමෙයි හරියටම කියමු. මරණයක් තනි වුණාම ඒක හොල්මනක්. හොල්මනක් වෙනවා ඉතින්. දැන් මේවෙද්දි සිරු කීයක් විතර ඔපරේෂන් කරලා තියෙනවද? සාමාන්‍යයෙන් 10 ගානක් මම වැඩ කරලා තියෙනවා. ජීවිත කතාවේ සුන්දර තැන් තියෙනවා. සුන්දර තැන් ඉතින් ওই ටික තමයි ඉතින්. Tamanṭa කියලා මල් ශාලාවක් පටන් ගනිද්දි සුන්දර වුණ නැද්ද ජීවිතේ? සුන්දර වුණේ නැහැ මට සෑහෙන ප්‍රශ්නාව මේක දාලා කොට. පෙස්සන් ගැහුවා. හා. හරි. ඒ වගේ මට කරන්න දුන්නේ නැහැ මේක. හේතුව? හේතුව මේ කනවතර මේ කක්කේ කියලා මට මේක කරගන්න දුන්නේ නැහැ. මම මුලින් හැදුව මේක මැටි ගහලා. හා. පාර මේ එක්තරා පුද්ගලෙක් කට්ටියකින් නන්දාලා පෙස්සන් ගහලා බොහොම අමාරු අදටවත් ලයිට් නැතුව මේ කරගෙන යන්නේ. ලයිට් නැතුව තනියෙන් කරන් යනවා. ඔව්. ඒකයි මේ ගමේ මිනිස්සු බය හොල්මන් තියෙන කතාව නිසා. එහෙම මිනිස්සු දන්නේ නැහැ අතෝයන්. අපි විතරයි දන්නේ මේ සමාජ ජාලා හරහා දැනගත් පිරිසක් විතරයි. ඔව්. ඉතින් මිනිස්සු අපි හැමෝම චර රජෙක් වගේ ජීවත් වුණත් අන්තිමට නිදා ගන්න වෙන්නේ මෙන්න මේ තැන. ඒ නිසා අන්තිම වශයෙන් මොකද දෙන්න තියෙන පණිවිඩේ සමාජයට? නිතරම හොඳින් බුදුදහමේ අනුව ජීවත් වෙලා ඉන්නේ තමයි කිය. බුදුදහම අනුව ජීවත් වෙන්න. ඔව්. පිනට ලැබිව ජීවත් වුණොත් සාමාන්‍යයෙන් උපරිම ආවින්දනයක් ජීවත් වෙන්න පුළුවන්.
ඇතුව මිනිසුන්ට අපරාධකල් මේවකල් හොර මැරකංකල් නරක වැඩකල් හිටියොත් වෙන්නේ අකාලෙ මී යනු නිකම් අකාලෙ මේ විදිහට මේ ආවේ අනිවාර්ය ඔබ තේරුම් ගන්නට කාලය ඇවිත් තේනවා මේ වීඩියෝ එක කරන්න හිතුවේ හොල්මන් බලාගෙන විතරයි හැබැයි ඔබට සමාජයට පණිවිඩයක් දෙන්න මෙතුමන්ට හැකි වුණා ඒ තමයි හොඳට ජීවත් වෙන්න අපිට පුළුවන් ද හොල්මනේ ඇත්ත නැත්ත කවදාද කියන්න පුළුවන් ඒකට වෙලාවක් ඒවිද අනිවාර්යෙන් එන ඔබටත් මේ දවසේ ඒවි අනිවාර්යෙන් මටත් ඒ දවසේ ඒවි හැබැයි කවටත් කවදාක්වත් නරකක් නොකරෙන්නට ඔබ වර්ග බලා ගන්න ඒ පුංචි වණියෝ ඔබට දෙනවා අවසන් කරන්න සූදානම් වෙන වැඩසටහන මම ඔව් මම දැනගන්න කැමතියි මොනවෙන් දෙන්නම් කරන්නේ මේ සටින් ගේන බෙහෙතක් තියෙනු මේක තමයි ෆෝමලි ඔව් ෆෝමලි කියලා වතුර ද්‍රව්‍ය එහෙනම් අපි ගිහින් එන්න ඔව් ඔබට හම් වෙන්න තව ගොඩක් කාරණා ඇති ඊළඟ වීඩියෝ එකකින් ඔබට හරි දේ දෙන්න ඔබ බලන්න ඔබේ දේ කියන්න මේ රංගමල් ශාලාවේ ඇත්ත නැත් හොයාගෙන පියාවේ පළවෙනි එපිසෝඩ් එක ඉවරයි දෙක බලාපොරොත්තු වෙමින් ඉන්න ඒ පුංචි පණිවිඩය ඔබට දීලා යන්නම් ඔබෙන් ඈත් වෙලා මරණයත් එක්කම ජය වේවා